අයබෝවන් දරුවනි, අද ඔයාලගේ පාඩම තමයි සාම්ප්‍රදායික සැරසිලි මෝස්තර. මෙම පාඩමේදී අපි විශේෂයෙන්ම සලකා බලන්නේ, අපි කතා කරන්නේ කාන්තා රූප ඇසුරෙන් සම්පිණ්ඩනය කරන ලද විශේෂ වූ සැරසිලි මෝස්තර ගැන. ඒකේ පළවෙනි එක තමයි චතුර්නාරය පල්ලක්කය කියන්නේ. කාන්තාවන් හතර දෙනෙක් යොදා ගනිමින් තමයි මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. කාන්තාවන් හතර දෙනෙක් දෝලාවක නැතහොත් පල්ලක්කයක හැඩයකට සම්පිණ්ඩනය කරලා තිබෙන නිසා මෙම සැරසිලි මෝස්තරය චතුර්නාරය පල්ලක්කය යනුවෙන් හඳුන්වනවා. කකුල් පටලවාගෙන දෑත් දෙපසට දිගු කරන සිටින කාන්තාවන් දෙදෙනාගෙන් දෝලාවේ බඳ කොටස නිරූපණය කරන අතර එම දෝලාව අනෙකුත් කාන්තාවන් දෙදෙනාමගින් ඔසවාගෙන යන ආකාරයට තමයි මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම පල්ලැක්කිය මැද නෙළුම් මලක් අතින් ගත් බෝධිසත්වරයෙකු හෝ දෙවි කෙනෙක්ගේ සිතුවිය හැකි රූපයක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම සැරසිලි මෝස්තරය දයලා මාලිගාවේ උඩුමහලේ වියනේ තමයි අපිට දක්නට ලැබෙන්නේ. සප්තනාරයේ පල්ලක්කය කාන්තාවන් සද්දෙනෙක් පල්ලක්කයක නැතහොත් දෝලාවක හැඩයට සම්පිණ්ඩනය කරමින් මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කරන්න තියෙන නිසා තමයි අපි මේට සප්තනාරයේ පල්ලක්කය යනුවෙන් හඳුන්වන්නේ. ඉන් කාන්තාවන් පස් දෙනෙක්ගෙන් දෝලාවේ බඳ කොටසත් අනෙකුත් කාන්තාවන් දෙදෙනාය ඔසවාගෙන යන ආකාරයටත් තමයි මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම සප්තනාරී පල්ලක් කියන සැරසිලි මෝස්තරය දල්දා මාලිගාවේ පිටමාලයෙහි අපිට දක්නට ලැබෙනවා. පංචනාරී ගටය කාන්තාවන් පස් දෙනෙක් කලයක හෝ පුන්කලසක් ආකාරයට සම්පිණ්ඩනය කරමින් මෙම පංචනාරයේ ගටය සැරසිලි මෝස්තරය නිර්මාණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇත්නත් ගැටයක් මාශ්‍රිතව තමයි මෙම සැරසිලි මෝස්තරය සුලභව දක්නට ලැබෙන්නේ. ඒ වගේම මහනුවර දළදා මාලිගාව ඇතුළු පෞරාණික විහෙර විහාරස්ථාන රැසක පංචනාරයේ ගටය සැරසිලි මෝස්තරය සිතුවමට හා කැටයමට නගා තිබෙනවා. රෙදි විහාරයේ දොරට සවිකර තිබූ ඇත්ගත් කැටයමින් කර පංචනාරයේ ගටය ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස සලකන මෙම රූපයේ මැද කොටසින් ඔයාලට මේ දක්නට ලැබෙන්නේ එම පංචනාරයේ ගටය සැරසිලි මෝස්තරය. සප්තනාරයේ රථය කාන්තාවන් සද්දෙනෙක් රථයක් නැතහොත් රෝද තිබෙන වාහනයක් ආකාරයට සම්පිණ්ඩනය කරමින් නිර්මාණය කරන තිබෙන නිසා තමයි අපි මෙම සැරසිලි මෝස්තරයට සප්තනාරයේ රථය යනුවෙන් හඳුන්වන්නේ. ඒ වගේම තමයි මෙම සැරසිලි මෝස්තරයේ යට කොටසේ පිටුපසට කැරකි තම දෑත්වලින් ඔවුන්ගේ කකුල්ලාගර සිටින කාන්තාවන් දෙදෙනාගෙන් වාහනයේ රෝද නිරූපණය කරලා තියෙනවා. අනෙකුත් කාන්තාවන් පස් දෙනාගෙන් වාහනයේ බඳ කොටස නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම පත්‍රිණි මෑණියන් මෙම රථයේ මැද කොටසෙහි වැඩමවා සිටිනවා. මහනුවර දළදා මාලිගාවේ තමයි මෙම සැරසිලි මෝස්තරයත් අපිට දක්නට ලැබෙන්නේ. නවනාරේ කොංචරය කාන්තාවන් නව දෙනෙක් ඇතෙකුගේ හැඩයට සම්පිණ්ඩනය කරමින් තමයි මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය කිරීමේදී ඉහලින්ම සිටින කාන්තාවකගේ කකුලක් තමයි ඇතාගේ හොඬවැල ලෙස ශිල්පියා යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි ඉහලින් සිටින තවත් කාන්තාවකගේ අත් දෙකක් තමයි ශිල්පියා ඇතාගේ දළ දෙක ලෙස යොදාගෙන තිබෙන්නේ. පිටුපසින් සිටින කාන්තාවකගේ කොණ්ඩය තමයි ඇතාගේ නැට්ට කොටස නැතිනම් වලිගය ලෙස ශිල්පියා යොදාගෙන තිබෙන්නේ. ඒ වගේම තමයි මෙහි සිටින කාන්තාවන් නම දෙනාගේ ශරීරයේ විවිධ වූ අංග ඉතාමත් නිර්මාණශීලී විදිහට ශිල්පියා මෙම සැරසිලි මෝස්තරය නිර්මාණය
නිර්මාණය කිරීමට යොදාගෙන තිබෙනවා. නවනාරේකංශලය දැක්වෙන සිතුවමක් දළදා මාලිගාවේ පිටමාලයේ සිවිලිමක අපිට දක්නට ලැබෙනවා. නාරිලතා මල කාන්තාවකගේ උඩුකය ඉතාමත් අලංකාර මලක් ලෙස සම්පිණනය කරමින් තමයි නාරිලතා මල සැරසිල මෝස්තරය නිර්මාණය කරලා තියෙන්නේ. මෙම සැරසිල මෝස්තරය මහනුවර යුගයේ ශිල්පීන් ඔවුන්ගේ සිතුවම් කරණයට බහුල ලෙස යොදාගෙන තිබෙනවා. දළදා මාලිගාවේ ඇති නාරිලතා මල් එකිනෙකට වෙනස් වූ සම්පින්නණයකින් යුක්ත වීම ඉතාමත් විශේෂ කරුණක්. ඒ වගේම තමයි ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් අතර දක්නට ලැබෙන නාරිලතා මල කැටයම ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.